ලංකා කණ්ඩායමේ නව T20 නායක වනිදු හසරංග නායකත්වයේ වගකීම එක්ක ඇෆ්ගනිස්තාන කණ්ඩායම පරාද කරන්න සෙල්ලම් කළ ඉනිම වගේම පන්දුවන්නෙක් විදියට පෙන්නපු දක්ෂතාවලට තරගේ නරඹන්නාපු ප්‍රේක්ෂකයෝ වගේම ක්‍රිකට් වලට ආදරේ කරන අපේ රටේ අයත් උණුසුම් ප්‍රතිචාර දැක්වුවා. වනිදුට ලැබුණු ප්‍රතිචාර ලංකාවට සීමා වුණේ නැහැ. ට්විටර් පණිවිඩ වලින් වනිදුට ලැබුණු ප්‍රතිචාර ඇතුලේ වනිදු තියපු අලුත් වාර්තා ගැනත් කතාබහට ලක් වෙලා තියෙන විදිය අපිට දකින්න ලැබුණා. පැතුම් නිශ්ශංක කුසල් මෙන්දිස් දනංජිත් සිල්ලා වගේම චරිත අසලංක දෙවිගයාට පස්සේ පිටියට ඇවිත් පීඩනේ ගානකටවත් ගන්නේ නැතුව පන්දු 24ක් පමණක් වැය කරලා අර්ධ ශතකයක් අරගත්ත වනිදු ශ්‍රී ලංකාවෙන් ගිලිහිමින් තිබුණු තරගය ආපහු ශ්‍රී ලංකාව පැත්තට ඇදලා ගත්තා කියලා තමයි ඉන්දු මාධ්‍ය කියලා තිබුණේ. එක ට්විටර් සටහනක තිබුණේ වනිදු පිටියට එද්දී ලකුණු 55කට කඩුළු පහක් දැවී ගින් තිබුණ පීඩනය එක්ක වනිදු සෙල්ලම් කළේ ඉනිම IPL තරගාවලියේ සන්රයිස් කණ්ඩායමට සතුටු වෙන්න පුළුවන් දක්ෂතාවක් කියලා. මොකද වනිදු මේ වතාවේ සන්රයිස් තමයි නියෝජනය කරන්නේ. තවත් සටහනක තිබුණේ ශ්‍රී ලංකා නායකයෙක් T20 තරගයක ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණයන්ගේ 3 වෙනි තැනට වනිදු මේ ඉනිමේකපත් වුණා කියලා. එක දෙක ඉන්නේ දිල්ෂාන් එක්ක සංගා. ශ්‍රී ලංකා නායකයෙක් T20 තරගයක ලකුණු 60කට වැඩි ලබාගත් ඉනිම්වල වැඩිම ප්‍රහාරක වේගයන් අතරේ 3 වෙනි තැනට වනිදු මේ ඉනිමේකපත් වෙලා තියෙනවා. ඒ වාර්තාවේ එක දෙක ඉන්නේ මහල එක්ක සංගා. තවත් ට්විටර් සටහනක තිබුණේ ලකුණු 30ක් විතරක් අඩුවෙන් තියද්දි තමන්ගේ පන්දුයවන්න හරියට භාවිතා කරලා ප්‍රතිවාදීන් පරාද කරන්න සමත් වීම හොඳ නායකත්වයක් කියලා. ඒ වගේම පිටින් වගේම පන්දුවෙන් වඳු පෙන්නපු වඩාත් සුපිරි කියලා තවත් ට්විටර් පණිවිඩයක තිබුණා. ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා නායකයෙක් ලබාගත් පළවෙනි අර්ධ ශතකය ලබා ගන්න වනිදු සමත් වුණා කියලත් තව සටහනක තිබුණා. මේ විදිහට ඉන්දු මාධ්‍යක අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන ඉහළ වටිනාකමක් දීලා කතා කරපු එකත් අපිට ලොකු ආඩම්බරයක්. මේ ආරම්භයේක ඊළඟට තියෙන ප්‍රධාන අභියෝගයේ විදිහට තියෙන T20 ලෝක කුසලානයේට අපි හොඳ ශක්තිමත් කණ්ඩායමක් විදිහට යන්න සමත් වුණොත් ක්‍රිකට් ගැන නැවත ලොකු උනන්දුවක් අපිට දකින්න ලැබෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.